ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පත් කිරීමට එරෙහිවද මහින්ද අමරවීර ලසන්තාල ගියවන්න යන මහත්වරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන මහත්වරුන් ඉදිරිපත් කළ පැමිණිල්ලක්ද කොළඹ දිසා අධිකරණය හමුවේ අද සලකා බැලුණා. ගමටත් කිරි, රටටත් කිරි, ඕෂණයෙන් පිරි, සූර්ය කිරි. පෙත් සම්කාර පාර්ශ්වය වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණ දක්වමින් ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම තනතුරේ කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් ඉක්ුද්දා වාර්ණ නියෝගයක් නිකුත් කළ බවයි. අනතුරුව පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා වශයෙන් එහි ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයා ලෙස කටයුතු කළ අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පත් කළ බවත් ඔහු අධිකරණය හමුවේ ප්‍රකාශ කළා. වගුත්තරකාර දුෂ්මන්ත මිත්‍රපාල මහතා විසින් පක්ෂයේ විධායක සභාව නැමැති රැස්වීමක් ඉකුත් 21 වැනිදා කැඳවා පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පත්කර ගැනීමට කටයුතු කර ඇති බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවට අනුව වැඩබලන මහලේකම් ධුරය සඳහා දුෂ්මන්ත මිත්‍රපාල මහතා පත්කර තිබෙන ආකාරය නීතියට පටහැනි බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා එවැනි විධායක සභා රැස්වීමක් කැඳවීමට වැඩබලන මහලේකම්වරයාට බලයක් නොමැති බවත් සඳහන් කළා. වැඩබලන සභාපතිවරයා වශයෙන් පත්කරනු ලැබූ විජේදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකයෙකු නොවන අතර ඔහු මේ වන විටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමාජිකයෙකු වශයෙන් කටයුතු කරන බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා. එවන් අයෙකුට පක්ෂයේ තනතුරක් ලබා දීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවට පටහැනි බවයි ඔහු සඳහන් කර සිටියේ. විජේදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකත්වය ලබාගෙන ඇත්තේ මීට මසකට පෙර බව සඳහන් කර තිබුණද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව යම් පුද්ගලයෙකුගේ පක්ෂ සමාජිකත්වය ස්ථිරවන්නේ එය ලබාගත් දින සිට මාස 6ක් ගතවීමෙන් පසුව බවත් ඒ අනුව විජේදාස රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකත්වයක් නොමැති බව පෙනී යන බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ දිසා විනිසුරුවරයා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස පත්කිරීම වළක්වාලමින් වාර්ණ නියෝගයක් නිකුත් කළා. එමෙන්ම පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස දුෂ්මන්ත මිත්‍රපාල මහතා කටයුතු කිරීමද වළක්වාලමින් තවත් වාර්ණ නියෝගයක් නිකුත් කරනු අතර වැඩබලන ප්‍රධාන ලේකම්වරයා විසින් ගනු ලැබූ තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීම වළක්වාලමින්ද තවත් වාර්ණ නියෝගයක් නිකුත් කළා. එම වාර්ණ නියෝගය මැයි මස 8 වැනිදා දක්වා බල පැවැත්වෙනවා.